ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ලංකාවේ ආර්ථික ස්ථාවර වීමේ ලකුණු පෙන්වනවා ඒත් දුප්පත්කම එලෙසමයි ලෝක බැංකුව කියයි රුපියල් බිලියන 978කින් අහිමි වුණ බදු ආදායම වෙරිටේ අලුත්ම වාර්තාව එළියට හොරකම රැකියාව කරගත් එකම වෘත්තීය දේශපාලනය අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වුවත් දරිද්‍රතා මට්ටම එලෙසම පවතින බව ලෝක බැංකුව පවසනවා මේ වර්ෂයේ මෙරට ආර්ථිකයේ 2.2ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්눔 කර ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මේ අතර 2022 මූල්‍ය වර්ෂය තුල ලබා දී ඇති බදු සහන නිසා රුපියල් බිලියන 978ක් රජයට අහිමි වී ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය නවතම වාර්තාවක් එළි දක්වමින් පවසන්නේ එය එම වසරේ සමස්ත බදු ආදායමෙන් 56%ක අහිමි වීමක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර වීමේ ලකුණු පෙන්වුවද දරිද්‍රතා මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව ලෝක බැංකුව පවසනවා මේ වසරේ ලංකාවේ ආර්ථිකය 2.2ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්눔 කරනවා 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රබල ආර්ථික පසුබෑමෙන් පසු මේ තත්ත්වය දක්නට ලැබෙන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් රට තුල තවමත් දරිද්‍රතා මට්ටම ඉහළ යමින් පවතින බවත් ආදායම් අසමානතාවන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටලු පවතින බවද ලෝක බැංකුවේ නවතම අර්ධවාර්ෂික ඇගයීම් වාර්තාවේ සඳහන් වනවා මෙරට දරිද්‍රතා මට්ටම අඛණ්ඩව 4 වන වරටත් ඉහළ ගොස් ඇති බව එහි සඳහන් 2023 වන විට 25.9% ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමක ජීවත් වන බවයි එහි දැක්වෙන්නේ. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ශ්‍රම වෙළඳපොළද පහළ අගයක පවතිනවා. ඉහළ මිල ගණන්, ආදායම් අහිමි වීම, රැකියා ගැටලු වැනි විවිධ පීඩනයන් යටතේ මෙරට පවුල් ජීවත් වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 2022 මූල්‍ය වර්ෂයේ ලබා දුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් රජයට අහිමිව තිබෙන බව නවතම බදු වේදම් ප්‍රකාශයෙන් හෙළිව තිබෙනවා. 2022 වසරේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1751ක්. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය එම වසරේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වනවා. පසුගිය මාසයේ මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කළ බදු වේදම් ප්‍රකාශයේ ඇසුරෙන් මෙම කරුණු අනාවරණය කළේ වෙරිටේ රිසර්ච් ආයතනයයි. රජය ලබා දුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහන හරහා ආණ්ඩුව අහිමි කරගෙන ඇති ආදායම වෙරිටේ රිසර්ච් වාර්තාවෙන් ඇස්තමේන්තුගත කර තිබෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 479 වැනි ටෙලිවැකිය. ඔබ දැන් ඉතා හොඳින් මේක දන්නවා. මොකක්ද චෞර දේශපාලන නඩයක් හා නිලධාරීන් පිරිසක් එක්ව මංකොල්ල කනු ලැබූ රටකයි මේ අප ජීවත් වෙන්නේ කියලා. මේ ලියන මොහොතෙත් මේ වන විටත් ඒ චෞර දේශපාලන නඩය සමහර උපන්ගේම දූෂිත නිලධාරීන් හා එක්ව මේ රට මංකොල්ල කමින් සිටිනවා. එහෙත් අවාසනාවක මහත කියන්නේ අප තාමත් පාට තොප්පි දාගෙන සිටීම නේද? පාට තොප්පි දාගෙන සිටීම. නිකමට හිතලා බලන්න දැන් ඔබේ වයස කීයද කියලා. අවුරුදු 50 60 70 පැනලාද? ඔබට දරුවන් ඉන්නවද? දරුවන්ගේ දරුවන් ඉන්නවද? ඔබ මොනතරම් කාලයක් රජයේ පෞද්ගලික හෝ තමන්ගෙම කියලා ව්‍යාපාරයක යෙදුණු අයෙක්ද? වැඩිමනක් කතා වුණේ නෑ. ඔබ ගොවියෙක්ද කියලා හිතලා බලන්ට. ඔව්, ඔබ ගොවියෙක් නම් ඔබ ඔබෙන්ම මෙන්න මේ ප්‍රශ්නය අහන්ට. මහ ගිනියම් අව්වේ මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වුණු ඔබට මොනවද ඉතිරි වුණේ කියලා ඔබට පුළුවන් වුණාද මඩ හොදගෙන රජවෙන්ට? ඈ, වී අස්වනු නෙලන කාලයට ඔබේ ජීවිතයේ පුරාම ඔබේ වීටික විකුණ ගන්න වුණේම තුට්ටු දෙකට නේද? තුට්ටු දෙකට. ඒ වීටික විකුණලා ඔබට පුළුවන් වුණාද ප්‍රාඩෝ ඉන්ටර්කූලර් එහෙම ගන්නට? ඈ, ප්‍රාඩෝ ඉන්ටර්කූලර් පැත්තක තියමුකෝ, ත්‍රීවිල් එකක් ගන්නට පුළුවන් වුණාද? නැහැනේ නේද? ඔබ තාමත් පදින්නේ අර පරණ C90 නේද? බාගෙට බැඳගත්ත බ්ලොග් ගල් ටික
කපරාරු කරගන්න පුළුවන් වුණාද නැහැනේ නේද දහදුක් විඳලා උගන්නපු විශ්වවිද්‍යාලවලට යොපු දරුවන්ට ලැබුණේ මොන වගේ රැකියාවක්ද එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නේද නැත්තම් ගුරු වෘත්තිය එහෙමත් නැත්තම් පෞද්ගලික අංශයේ රැකියාව ආන්න දැන් ඒ දරුවන්ගේ ජීවිත ගැන හිතන්න ඒ දරුවන්ට මරුටියක්වත් ගන්න පුළුවන් වෙලා තියෙනවද කියලා ගත්ත කෙනෙකු ඉන්නවා නම් බඩට හරියට කන්නේ නැතුව ලීසින් ගෙවන හැටි ඔබ දන්නව නේද අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු හැටියට ඔබට තාම ඉන්නේ පාසල් යන දරුවන් නම් ඔබ දන්නවා එක වසරේ සිට ඔබේ දුවට හෝ පුතාට දෙන්න ලැබුණේ අද දෙන්න වෙලා තියෙන්නේ මොන වගේ ආහාර වේලක්ද කියලා ඔය නගරබද සුපිරි ජනප්‍රිය පාසල් හැරුණාම ඔබේ ගමේ පාසල මොනතරම් කාලයක් රවටනු ලැබුවද මොනතරම් කාලයක් ඔබේ ගමේ පාසල දුප්පත්ද කියලා නිකමට හිතලා බලන්නකො ඈ විස්කෝත්වේ කිරි වීදුරුවේ ඉඳලා පාසල් දරුවන්ට දිවාහාර වේලෙ සිට අදත් ඔබේ දරුවන්ව විටින් විට රවටනු ලැබූ මාරුවෙන් මාරුවට රවටනු ලැබූ දේශපාලන නඩයක් එක්ක නෙවෙයිද මේ තාක්කල් ජීවත් වුනේ වයඹ පළාතේ පමණක් පාසල් දරුවන් 116,000කට වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා හැම පළාතකම තත්වේ ඒකයි ඔය බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වාර්තාවට අනුව රටේම 115,000ක් විතර දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා ඒක තමයි යථාර්ථය මේ රට ඇදලා දාපු ආර්ථික විනාශය හොඳේ ඉපදුණු දවසේ සිට වසර 5ක් 6ක් යනකම් පෝෂණයේ පිරුණු ආහාර වේලක් දී ගන්න බැරි 160,000කට වැඩි පවුල් සංඛ්‍යාවක් අද ජීවත් වෙන රටක් මේක ඔබ නිකමටවත් කල්පනා කළාද ඔබේ පස්සෙන් ඡන්දයේ ඉල්ලගෙන වැඳ වැටෙමින් ආපු ඔබත් මම ඡන්දේ දීලා මන්ත්‍රීලා ඇමතිලා බවට පත් කළ මේ චෞර නඩේ අද ගෙවන ජීවිතය ගැන ඔබත් මම දහදුක් විඳිද්දී මේ දූෂිත දේශපාලනඥයින් ගන්න සුරසැප ගැන නිකමටවත් ඔබ හිතුවද දැන්වත් හිතන්න මේ දේශපාලන නඩේ මේ තරම් කුණු කතා කුණු බැනුම් අසමින් තමන්ගේ දුව පුතාව පමණක් නෙමෙයි මුණුබුරු මිනිබිරියන්න පවා දේශපාලනයටම ගේන්නේ ඇයි කියලා හිතන්ට ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි හතර වරන් ගහලා හොරකම් කරන්නට ඇති හැකියාව නිසා ඔව් හතර වරම් ගහලා හොරකම් කරන්නට ඇති හැකියාව නිසා යාන වාහන දැසි දැස්සන් පිරිවරාගෙන හත්මුතු පරම්පරාවම ගොඩදාන්නට පුළුවන් එකම රැකියාව නිසා හොඳේ වෙන කිසිවක් ගැන හිතන්ට එපා මේ පාර්ලිමේන්තුවෙම අප්පොච්චල පුතාල දුවල කී දෙනෙකු ඉන්නවද කියලා බලන්ට ඈ අප්පොච්චල දුවල පුතාල ඒකත් ඕනේ නැහැ ඒකත් පැත්තකින් තියන්ටකෝ ස්වාමියා මියගේ බිරිඳලා කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා හිතන්ට ඇයි මේ රස්සාවට මේ තරම් ආසයි ආසයක හේතුවක් නිසා සාමාන්‍යයෙන් හොරකමක් කළොත් හිරයන්ට වෙනවමයි හොඳේ දරුවන්ගේ කුසගින්නි නිවන්ට අඹගෙඩිය කඩපු පොල්ගෙඩිය හොරකම් කළ අම්මා තාත්තා දෙතුන් අවුරුදු සිරදඬුවම් ලැබපු රටක් මේක නමුත් මොන තරම් හොරකම් කළත් කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ හම්බ කළත් හිරේ යන්නේ නැති රැකියාව ලෙස හොරකමම තෝරගත් එකම වෘත්තීය දේශපාලනය හොඳේ හොඳට අහගන්න ප්‍රකෝටි ගණන් ධනෙ හම්බ කළත් ප්‍රකෝටි ගණන් ධනෙ හොරකම් කළත් හිරේ යන්නේ නැති රැකියාව ලෙස හොරකම තෝරගත් එකම වෘත්තීය දේශපාලනයේ ඒකයි මේ පැණිහැලියේ වැටුණු ඇඹලීන් වගේ හත්මුතු පරම්පරාවල්ම එකතු වෙලා මේ රට මංකොල්ල කන්නේ කියලා මතක තියාගෙන හරියටම කතර ගහමු කියලා ඕන් අද ටෙලිවැකියත් ඔබට යලි මතක් කරනවා රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් රටට අද වෙන අපරාධ රැල්ල කාටවත් නවත්තන්න බැරි වෙලා තියෙනවා. මේ තරම් පූජනීය බිමක් ඇයි අපි අමුවේ විනාශ කර දමන්නේ? මේකට සියලු දෙනාම වග කියන්නේ. අපි තාමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජික හැටියට ඉන්නවා. විරසක වීම තියෙනවා. ඒ නිසා මේක හරියටම ඉලක් ගහලා එහෙම වෙන් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපේ රටේ දැන් මේ වෙනකොට පවතින දේශපාලනයේ වතුර වලටත් එහා. ජනතාවෙන් දෙනුන කියන්නේ සත්‍ය කඩතුරාගෙන් වහලා ක්‍රීඩා කරන කණ්ඩායම. අපේ යුතුකම තමයි දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියන එක රටේ ජනතාවට කියලා දෙන එක. මම මේ දැන්ට මාසයකට ඉස්සෙල්ලා අනුර කුමාර කියන්නේ ගෝටටු කියලා. ඔක්තෝබර් මාසේ 19 වෙනිදාන් පස්සේ ජනාධිපතිවරණයක් ඒ වෙනකොට තියලා අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා නැත්නම් රටේ විවස්ථාව නිමාවට පත් වෙනවා. රට කියන්නේ නිකන් අයාලේ ගිය තනක් බවට පත් වෙනවා. වික්‍රමසිංහ මහත්තයාට සිද්ධ වෙනවා අනිවාර්යෙන් ජනාධිපතිවරණයට යන්න. ජනාධිපතිතුමාට ජාතික නායකයා විදිහට ජනතාවගේ සහය ලැබෙනවා.
පේන දේවල් වලට වඩා ගොඩක් දේවල් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඔය ඔය දුසින් දෙකෙන් දෙන්නේ තුන් දෙනෙක් කරන ඔක්කොම දුසින් ටික මේ ජනාධිපත්‍ය වටේ එකතු වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම් අපි වැටෙන්න දෙන්නේ නැහැ. ගොඩක් පක්ෂ වලට යන්න පුළුවන් ඔය පක්ෂ වල අපිට කතා කර කර ඉන්නවා. නමුත් අපි එහෙම යන්න සූදානමක් නැහැ. එහෙම යනවා නම් කොයි කාලෙද ගිහිල්ලා තියෙන්නේ? අපි හොරකම් කළා නැත්නම් වංචා දූෂණ නැත්නම් අපි වැඩ පෙන්නලා තියෙනවා නะ. ඕන තැන කිල්ලුම තියෙයි. ජනතා විමුක්ති පෙරමුණේ දැන් හිටපු ගාන පොඩ්ඩක් වැඩි වෙලා තිනවා. දෙන්නෙක් ගමේ හිටියත් ජනතා විමුක්ති පෙරමුණේ ඒ දෙන්න ගමේම පෝස්ටර් ගහනවා. කොම අරගෙන පෙළපාලියටත් එනවා. මිස්සුන්ට සෙනඟ පෙන්නලා මත ගොඩ නගන දේශපාලනය නෙමෙයි විය යුත්තේ. මිලියන 7000ක් එන්න ඕන අර්ජුන් ඇලෝසියස්ගෙන්, ජෝන්ස්ටන්ලගෙන් ආණ්ඩුවට එන්න ඕන බදු. මොකද ඔයාලා අරක්කු බෝතලයක් ගන්නකොටම 3000 නම් බෝතලේ 2500ක් තියෙන්නේ බදු. ඔයාලා බදු දීලා බීලා වෙරිත් හිඳිලා. හැබැයි ජෝන්ස්ටන් මේ බදු ටික ආණ්ඩුවට දෙන්නේ නැහැ. ආණ්ඩුව ගෑස් මිල ඉතා විශාල ලෙස වැඩි කරලා ඡන්දයක් පෙන්න රුපියල් පොඩි ගණන් වලින් අඩු කර කර යනවා. තෙලුත් එමය. උඩඩ ගන්නවා, පල්ලෑඩ ගන්නවා, සෙල්ලම් කර කර ඉන්නවා. දැන් මේකෙන් ජනතාවට සාහනයක් නැහැ පෑදිලියම. ආණ්ඩුව බොරුවට මේ කරන සුත්කෘත්තම් වැඩවලින් මුකුත් නම් වෙන්නේ ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.